අයිබෝවන් සුබ දවසක්. අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මගෙන් ගොඩ දිනෙක නිතර අහන ප්‍රශ්නයකට උත්තර දෙන්න. විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ අය තමයි මේ ප්‍රශ්නේ මගෙන් නිතරම අහන්නේ. ඒගොල්ලෝ මැසේජස් දානවා, එයාගෙම කෝල් කරනවා. ගොඩක් වෙලාවට දවසකට අඩුම තරමේ 3 දිනෙක 4 දිනෙක නම් මේ ප්‍රශ්නේ අහනවමයි. ඒ තමයි ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ඒකට හේතු වෙන්නේ මොනවද? සහ ඒකට කරන්න තියෙන ප්‍රතිකර්ම ක්‍රම මොනවද කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් උත්සාහ කරනවා මේ ලිංගික අප්‍රාණිකත්වය අපේ භාෂාවෙන් කියනවා නම් නගින්නේ නැති එක, එහෙම නැත්නම් කෙලින් වෙන්නේ නැති එකට හේතු වෙන්නේ මොන වගේ කාරණාද? ඒකට කරන්න තියෙන ප්‍රතිකාර සහ ප්‍රතිකර්ම විදි මොනවද? සහ ඒකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා ඉතාම සරලව කියලා දෙන්න. ලිංගික බෙලහීනත්වය, එහෙම නැත්නම් ලිංගයේ ප්‍රාණවත් නොවීම කියන්නේ බොහෝ පිරිමින්ට තියෙන තත්වයක්. පිරිමි පුද්ගලයන් යොදාගෙන කරපු සමීක්ෂණයකට අනුව සාමාන්‍යයෙන් පිරිමින්ගේ 50%කට වඩා වැඩි ප්‍රමාණයකට මේ තත්ත්වය තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි තියෙන ලැජ්ජාව හෝ වෙනත් කරුණු නිසා ගොඩක් වෙලාවට මේ වගේ පිරිමින් ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වෙන්නේ නැහැ. පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීම කියන්නේ ඉතාම සංකීර්ණ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. මම මේ සංකීර්ණ ක්‍රියාවලිය ඉතාම සරලව ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ලිංගයේ ප්‍රාණවත් වීම සඳහා පුරුෂයෙක් හොඳ කායික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයකින් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඒ වගේම පුරුෂ ලිංගයේ ප්‍රාණවත් වීමට ඔබට යම්කිසි උත්තේජනයක් අවශ්‍යයි. ඒ උත්තේජනය මානසික හෝ ස්පර්ශයක් වෙන්න පුළුවන්. තවත් සරලව කියනවා නම් ඔබට සිතුවිල්ලක් හෝ කිසියම් කුඩා ඇල්ලීමක්, එහෙම නැත්නම් පොඩි ටච් එකකින් උනත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ විදිහට ඔබට දැනෙන උත්තේජනය ස්නායු පද්ධතියේ ස්නායු මාර්ග ඔස්සේ ඔබගේ ලිංගේන්ද්‍රිය දක්වා ගමන් කරනවා. ඒ උත්තේජනය නිසා ලිංගේන්ද්‍රිය හැදිලා තියෙන කෝපස් කැවනෝසා කියන හරියටම ස්පොන්ජ් එකක් වගේ තියෙන පටකය උත්තේජනය වෙන්න පටන් ගන්නවා. කෝපස් කැවනෝසක උත්තේජන වීමත් සමගම ඒක ලිහිල් වෙන්න පටන් අරගෙන ශිෂ්ණයට රුධිර සැපීම ලබා දෙන රුධිර වාහිනිවල පරිමාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ හේතුව නිසාම ශිෂ්ණය දක්වා ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේ විදිහට වැඩිපුර රුධිරය ගලා යාම නිසා තමයි ඔයාගේ ශිෂ්ණය ප්‍රාණවත් වෙන්න පටන් ගන්නෙ. තවත් සරලව කියනවා නම් ශිෂ්ණය ප්‍රාණවත් වෙන්නේ ඔයාට ලැබුණු උත්තේජනය නිසා ඔයාගේ ශිෂ්ණය දක්වා ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩි වීම නිසායි. ඒ වගේම ඔයාගේ ශිෂ්ණය හැදිලා තියෙන්නේ මාංශ පේශි වලින් නෙමෙයි, අර මම මුලින් කිව්වාගේ ස්පොන්ජ් එකක් වැනි ඉතාම සැහැල්ලු පටක වලින්. නමුත් සමහර වෙලාවට පුරුෂයන්ගේ ශිෂ්ණය කිසිම උත්තේජනයක් නැතුවත් ප්‍රාණවත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ නිින්දෙදි වගේම ඔබ නිින්දෙන් අවදි වෙනකොටත් ඔයාගේ ශිෂ්ණය ප්‍රාණවත් වෙලා තියෙන්න පුළුවන්. මේක ඉතාම සාමාන්‍ය තත්වයක් වගේම යම්කිසි පුරුෂයෙකුගේ මෙහෙම වෙනවා නම් ඔහුට අනිවාර්යයෙන්ම හොඳ ලිංගික සෞඛ්‍ය තත්වයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඔබ වයසට යාමත් සමගම මේ තත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. මේකට ප්‍රධානතම හේතුව වෙන්නේ ඔයාගේ සිරුරේ නිපදවන ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්න එක. සාමාන්‍යයෙන් වයසට යාමේදී වයස 30න් පස්සේ හැම අවුරුද්දකට සැරයක්ම ඔයාගේ සිරුරේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයේ ප්‍රමාණය 100ට 1කින් අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි වයසට යාමේදී ඔයාට ලිංගික ශක්තිය වගේම ලිංගික ආශාවත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නෙ. ඒ නිසා හැම පිරිමියෙකුටම ඔහුගේ ලිංගික ශක්තිය හොඳින් තියාගන්න නම් ඔහුගේ සිරුරේ ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම හොඳින් පවත්වා ගන්නත්, ඒ වගේම ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ රුධිරයේ හොඳ මට්ටමක තියා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. දැන් අපි බලමු ලිංගික බෙලහීනතාවයට බලපාන අනිත් කරුණු මොනවද කියලා. ඔබ මානසික ආතතියකින් ජීවත් වෙන පුද්ගලයෙකු නම් ඔයාගේ ලිංගික සෞඛ්‍යයට ඒක කෙලින්ම බලපානවා. මානසික ආතතිය ඇති වෙන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්. ඒ හේතු අඳුනගෙන ඒ හේතු වලින් ඈත් වෙලා හිටියොත් ඔයාගේ ලිංගික සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. ඊට අමතරව ඔබ දැනටමත් හෘද රෝගියෙකු නම්, එහෙම නැත්නම් අධි රුධිර පීඩනය, ඒ කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි නම්, ඊට අමතරව ඔබගේ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නම්, මෙන්න මේ කරුණුත් ඔයාගේ ලිංගික ශක්තියට බලපෑමක් ඇති කරන්න පුළුවන්. මෙවැනි රෝග තත්ත්වයන් තියෙනකොට ඔයාගේ ශිෂ්ණයට හොඳ රුධිර සැපීමක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ දැනටමත් දියවැඩියා රෝගියෙකු නම් ඔබට අනිවාර්යයෙන්ම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අධික තරබාරු පුද්ගලයෙකු හෝ ඔබගේ BMI අගේ ඉතාම ඉහළ මට්ටමක තියෙනවා නම් ඔබටත් ලිංගික බෙලහීනතාවයන් ඇති වෙන්න පුළුවන්. අධික තරබාරුකම නිසා ඔයාගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන නිපදවීම වගේ මේ ක්‍රියාකාරීත්වයත් අඩු වෙන්න පුළුවන්. ලිංගික බෙලහීනතාවයට තවත් බලපාන වැදගත් කාරණාවක් තමයි හොඳ නිින්දක් නොමැතිකම. හොඳ ලිංගික සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න නම් අනිවාර්යයෙන්ම පිරිමියෙක් පැය 6ක් හෝ 8ක් අතර කාලයක් එක දිගට නිින්දක් ලබා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ කාරණාත් එක්ක ඔබට යම්කිසි ලිංගික බෙලහීනතාවයක්, එහෙම නැත්නම් ලිංගයේ ප්‍රාණවත් නොවීමේ ගැටලුවක් තියෙනවා නම් ඔබ ඊටා ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. මේ හේතු හරියටම අඳුනගෙන ඒව පාලනය කිරීමෙන් ඔබට පුළුවන් ලිංගික බෙලහීනතාවෙන් ගැලවෙන්න. හැබැයි ඔබ මේ හේතු තියාගෙන සමහර වෙලාවට වියාග්‍රා, එහෙම නැත්නම් සිල්ඩෙනෆිල් කාණ්ඩේ බෙහෙත් බොනවා නම් ඒක ඊටමත් తాවකාලික ප්‍රතිකර්මයක් වෙන්න පුළුවන්.
දැන් අපි බලමු හොඳ ලිංගික සෞඛ්‍ය තත්ත්වයක් එහෙම නැත්නම් හොඳට ලිංගය ප්‍රාණවත් වෙන්න නම් ඔබ මොනවද කරන්න ඕනේ දේවල් කියලා. ඔබට මත්පැන් පානෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න සිදු වෙනවා. ඒ වගේම ඔබ දැනටමත් දුම්බනවා නම් ඒකෙන් ඔබ අනිවාර්යයෙන්ම අත් මිදෙන්න වෙනවා. මොකද සිගරට් එහෙම නැත්නම් දුම්පානය කිරීම නිසා ඔයාගේ රුධිර වාහිනියල රුධිර සැපයීමේ යම් යම් අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. දිනපතා ව්‍යායාම කිරීම ඉතාම වැදගත්. දිනපතා හොඳින් ව්‍යායාම කිරීම මගින් ඔයාගේ රුධිර සැපීම හොඳින් තියාගන්න පුළුවන් වගේම ඔයාගේ මානසික ආතතියනුත් ඔයාට මිදෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාගේ දේහේ බර පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා ගන්න ආහාර වේල හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්ම වෙන්න ඕනේ. ක්ෂණික ආහාර, අධික තෙල් සහිත කෑම වගේම අධික පැණි රස කෑම වලින් ඔයාට ඈත් වෙන්නම වෙනවා. ඔයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වාගෙන යන්න ඕනේ. මානසික ආතතිය, ඇන්සයිටි, ඩිප්‍රෙෂන් වගේ රෝග තත්ත්වයන් වලදී ඔබට ලිංගික බෙලහිනතාවය ඇති වෙන්න පුළුවන්. අනිත් වැදගත් කාරණාව තමයි අපි සාමාන්‍ය වයස 30 පැනනට පස්සේ හොඳ සප්ලිමන්ට් එකක් එහෙම නැත්නම් හොඳ විටමින් වර්ගයක් ලබා ගන්න ඕනේ. හැබැයි මේක ඔයා හිතුමතයට කරන්න එපා. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ලබාගෙන තමයි කරන්න ඕනේ. දැන් මං කියන්න යන්නේ ගොඩක් දෙනෙක් අහන්න කැමති නැති කතාවක්. වර්තමානයේ කරපු සමීක්ෂණ වලින් හොයාගෙන තියෙන දෙයක් තමයි පිරිමින්ගේ ලිංගික බෙලහිනතාවය ඇති වෙන්න ප්‍රධානතම හේතුවක් කියලා ඕල් නිතර නිතර බ්ලූ ෆිල්ම්ස් එහෙම නැත්නම් පෝන් ෆිල්ම්ස් බැලීම. මේක වෛද්‍ය විද්‍යාවේදී අපි හඳුන්වනවා පෝන් ඉන්ඩියුස් ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියලා. ඇත්තටම මේකෙදි වෙන්නේ ඔයාගේ මොළේ පුරුදු වෙනවා ඔයා අර බලන බ්ලූ ෆිල්ම්ස් වල තියෙන ප්‍රෙෂර් එක එහෙම නැත්නම් ඒ වින්දනේ ලබා ගන්න. නමුත් සාමාන්‍ය ජීවිතයේදී මේ තෘප්තිය ලබා ගන්න බැරි නිසා ක්‍රමක්‍රමයෙන් ඔයාගේ මොළය ඔයාගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් ඔයාට සාමාන්‍ය ජීවිතයේදී ලිංගික තෘප්තිය ලබා ගැනීම අපහසු වෙනවා. ඉතින් මේ නිසා ඔයා අනිවාර්යයෙන්ම බ්ලූ ෆිල්ම්ස් බලනකෙන් ඈත් වෙන්න ඕනේ. ටික කාලයක් යනකොට මේ තත්ත්වය සාමාන්‍ය අතට පත් කරගන්න පුළුවන්. අනිත් වැදගත් කාරණාව තමයි ඔයා අනිවාර්යයෙන්ම පැය 6ත් 8ත් අතර කාලයක් එක දිගට හොඳ නිින්දක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒ වගේම තමයි මෙවැනි තත්ත්වයක් තියෙනකොට කිසිම විටක සිල්ඩෙනෆිල් කාණ්ඩේ බෙහෙත් එහෙම නැත්නම් වියග්‍රා කාණ්ඩේ බෙහෙත් භාවිතා කරන්න පුරුදු වෙන්න එපා. ඒකෙන් සමහර වෙලාවට ඔයා කබලෙන් ලිපට වැටෙනවා වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. මෙවැනි ඔබට පාලනය කරගත හැකි තත්ත්වයන් තියෙනවා නම් ඒව ඔබ විසින්ම පාලනය කරගැනීම ඉතාම වැදගත්. නමුත් සමහර වෙලාවට යම් යම් හේතු නිසා ඔයාට පාලනය කරගන්න බැරි අවස්ථාවන් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා දැනටමත් යම්කිසි ලෙඩ රෝග සඳහා බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් නිසාමත් ඔයාට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි මේ දවස්වල නිතර කතා කරන දෙයක් තමයි කොවිඩ් වසංගතයත් එක්කම කොවිඩ් රෝගේ හැදුන අයටත් ඒ වගේම කොවිඩ් එන්නත ලබා ගත්ත අයටත් මේ තත්ත්වයේ බහුලව දකින්න ලැබෙනවා කියලා. නමුත් ඒ සඳහා තවමත් පැහැදිලි සාක්ෂි විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ. අන්තිමට කියන්න තියෙන්නේ ඔයා කොච්චර වයසට ගියත් ඔයා හොඳට ආහාර පාලනය කරන ඒ වගේම සමබර ආහාර වේලක් ගන්න පුද්ගලයෙකු නම් ඒ වගේම ඔයා නිතර දිනපතාම ව්‍යායාම කරන පුද්ගලයෙකු නම් ඔයා හොඳ මානසික සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්න පුද්ගලයෙකු නම් ඒ වගේම ඔයාට දැනටමත් තියෙන ලෙඩ රෝග හොඳින් වෛද්‍ය උපදෙස් අරගෙන ඒව හොඳින් පාලනය කරලා තියෙන පුද්ගලයෙකු නම් ඔයා කොච්චර වයසට ගියත් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න හේතුවක් නැහැ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ කරපු වීඩියෝ එකෙන් මොකද්ද මේ ලිංගික අප්‍රාණිකත්වය කියන්නේ, ඒ වගේම එකට හේතු වෙන්නේ මොනවාද සහ එකට කරන්න තියෙන ප්‍රතිකාරම ක්‍රම මොනවාද කියලා යම්කිසි අවබෝධයක් හම්බ වෙන්න ඇති. ඉතින් මේ වගේ අලුත් කරුණුත් එක්ක තවත් වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් අපි හමු වෙමු.